Then television telebakia. Television telebakia. අද පළමු වතාවට ටෙලිවැකිය ටෙලිවැකිය ගැනම ලියලයි ආරම්භ කරන්න වෙන්නේ. ටෙලිවැකිය ආරම්භ කරලා තාම මාසයක් පමණයි ගෙවුනේ. හුදු ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ඔබට ගොස් අපේ රටේ ජනතාව සමග දේශපාලන සාක්ෂරතාව කතා කිරීම අපේ අරමුණයි. සමහර ටෙලිවැකි දිනක් දෙකක් ඇතුළත ලක්ෂ 30-40 බලන තැනට ඇවිත් 99%ක්ම අප වෙත ලැබෙනුවේ ජනතා ප්‍රශංසාවයි. ඒ අතර මහා සංඝරත්නයේ සේම ආගමික පූජ්‍ය පක්ෂයේද විවිධ බුද්ධිමතුන්ද සිටිනවා. විශේෂයෙන් අප මෙම ටෙලිවැකිය මුලින්ම නම් කර තිබුණේ ටෙලිවිෂන් කතුවැකිය ලෙසයි. එම නම පවා අප සංශෝධනය කළේ ටෙලිවිෂන් කතුවැකිය නැරඹූ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව ටෙලිවිෂන් කතුවැකිය ටෙලිවැකිය බවට අප පත් කළා. මේ වන විට විවිධ දේශපාලන පක්ෂවලින් අපේ සමහර හිතවතුන්ගෙන් අහන්න ලැබෙන ප්‍රකාශ කීපයක් පදනම් කරගෙනයි මේ අරමුණ තවදුරටත් පහදා දිය යුත්තේ. ඔයාලා සජිට්ට ගහනවා නේද? මේ එක චෝදනාවක්. ඔයාලා රනිල්ට ගහනවා නේද? මේ රනිල් හිතවාදී අතලොස්සෙන් නැගෙන තවත් චෝදනාවක්. ඔයාලා අනුරලටත් ගහනවා නේද? ඒ තවත් පාර්ශවයක්. ඔයාලා මෛත්‍රීලට පන්න ගහනවානේ. මොකද ඔය තරහ? ඔයාලා ගෝඨාභයටයි මහින්දටයි එලෝ එලෝ ගහනවා. මතක තියාගන්නකෝ, ඒ දෙන්න නිසා තමයි මේ කෑ ගහන්නවත් රටක් තියෙන්නේ. මේ තව කණ්ඩායමක්. ඇත්තටම මේ එතනින් අපේ උත්තරය ආරම්භ කරමු. ඔය ඒ පක්ෂවලට ආදරේ, ඒ පක්ෂවලින් යැපෙන ජීවත් වෙන අයට මුලින්ම කියන්න මෙන්න මේ කාරණාව ඉතාම අවශ්‍යයි. ඔය ගහනවා කියන වචනේ වැරදි. අපි කාටවත් ගහන්නේ නැහැ. ගහනවා නම් අප සජිත්ගේ, අනුරගේ, මෛත්‍රීලගේ, රනිල්ලගේ, ගෝඨාභයලගේ, මහින්දලගේ, විමල්ලගේ, ගම්මන්පිල්ලලගේ පෞද්ගලික ජීවිත කතයි කතා කළ යුත්තේ. ගහන්නේ එහෙමයි. එහෙම ගහපු ජඩමාධ්‍ය කලාවකුත් තිබුණා. එක කාලෙක සමහරු ලිව්වා ළමයකු හදාගන්න බැරි දේශපාලනඥයින් ගැන මොන කතාද කියලා. ඒක අතිශය පෞද්ගලික කාරණාවක් කියලා තේරුම් ගන්න බැරි වුණු රටක්. දැන් මේ මොහොතේ සමහරු කාන්තා යට ඇඳුම් භාවිත කරනවා මේ විරෝධතාවයට. එයද තරයේ ප්‍රතික්ෂේප කළ හුදෙක් කාන්තා යට ඇඳුමක් ගර්හිත අවමානයට ලක් යුතු කාරණාවක් නෙමේ. අප එසේයි කටයුතු කරමින් ඉන්නේ. අප කිසිසේත්ම එවන් පහත් තැනකට වැටෙන්න සූදානම් නැහැ. අපට ඇත්තේ ප්‍රතිපත්ති ගැටුමක්. අපට ඇත්තේ ප්‍රතිපත්ති නැති දේශපාලනඥයින්ගේ පට්ටපල් බොරු එක්ක ඇති ගැටුමයි. අපට ඇත්තේ හොරා කාලා රටම බංකොලොත් කළ අපරාධකරුවන් පිළිබඳ ප්‍රශ්නයයි. අපට ගෝඨාභය රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ සමග පෞද්ගලික ගැටුමක් නැහැ. යුද්ධයේ ජයග්‍රහණයේ නම්බුව සහ දියගිලි බේරාගත් තරුණියව ගොඩට අරගෙන දූෂණය කිරීමට අයිතියක් තිබෙනවද කියන කාරණාව අප මීට පෙර ප්‍රශ්න කළා ඔබට මතක ඇති. එනිසා ඉන් එහාට තවදුරටත් ඊට උත්තර දෙන්නට අප සූදානම් නැහැ. අද ඇති බංකොලොත් රටට සියලු දේශපාලන පක්ෂ අඩුවැඩි වශයෙන් වගකිව යුතුයි. අප පුන පුනා කියනවා සියලු පක්ෂ, මේ කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ගත්ත සමහර ණය ඇත්තටම ආයෝජනය කළේ නැති බව ඉතාම පැහැදිලි. මහින්ද රාජපක්ෂ මහත්මයා හයිවේ හදපු එක හරි. අද ඒ හයිවේ ඔස්සේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒක රටේ ජනතාවට ප්‍රයෝජනවත්, වැදගත්. ඒ මුදල් ආයෝජනය කිරීමෙන් යම් ප්‍රයෝජනයක් තිබෙනවා. නමුත් ඒ මුදල් ඇතුළෙත් අනන්ත අප්‍රමාණ දූෂණ කතා තිබෙනවා. නමුත් යොදවපු ණයෙන් යම් ප්‍රයෝජනයක් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. නමුත් නෙළුම් කුළුණ මොකටද? රෑට ලයිට් බල්බ් බලන්නද? මහා ණය කන්දක් නිකන් පොලි ගෙවනවා. නෙළුම් පොකුණ අපේ රටේ ඇත්තටම ආයෝජනයක් නෙමෙයි මේක. නාට්‍යයක් දෙකක් පෙන්නලා ඔය ණය කන්ද ගෙවල ඉවර කරන්නේ කවදද? සම්බන්ධට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව. ඒ ගත්ත ණයවලට ප්‍රතිලාභයක් ලැබෙමින් තිබෙනවද? නෑ. ඒවා ණයයි පොලි මහ බරක් රටට. ඒවා නියම ණය ආයෝජන නෙමෙයි. මේක තමයි ඇත්ත. සමහර ආණ්ඩු ගත්ත ණය ඇත්තටම හුදෙක්ම නැවත ප්‍රතිලාභ පේනතෙක් මානෙකවත් නැති ව්‍යාපෘති. මෙහිලා අපට කවුරුත් එකයි. මේ රනිල්ගේද, මෛත්‍රීගේ ආණ්ඩුද, සජිත්ගේ ආණ්ඩුද ප්‍රශ්නයක් නෑ. වැරදි නම් වැරදි. අනුරලගේ විප්ලවයේ ඇතුලේ බස් ගිනි තිබ්බනම් පොදු දේ
ආක්ෂේපල ගිනි තිබ්බනම් 71-89 වැරදි. ආයේ කතා දෙකක් නැහැ. රනිල් වික්‍රමසිංහගේ ක්ලීන් සූට් එක ගැලවුණා කියලා අපි දන්නවා. හැබැයි එදා 71-89 අරගලයේ පදනම් කරගෙන ආන්ඩ්‍රලගේ නව දේශපාලනයේ දිගින් දිගටම විවේචනය කරගෙන ඉන්නත් අප සූදානම් නැහැ. කවුරු කොහොම කිව්වත් මේ රටේ දේශපාලන ඉතිහාසයේ වැඩිම දූෂණ වංචා හෙළිදරව් කළේ අනුරගේ පක්ෂය. මහරෑ ගහපු බැසිල් රාජපක්ෂගේ යුගදනවි ගිවිසුම හෙළිකලේ අනුරලා. එතනදී අප ඔවුන් සමග හිටගන්නවා. හැබැයි මේ රට ඉදිරියට ගෙනියන්න හුදු විවේචනෙන් ඔබ්බට කියේ වැඩසටහනක් මේ කවුරුත් රටට පැහැදිලිව කියන්න ඕනේ. එතනදී ආන්ඩ්‍රලගේ පක්ෂයටත් අපට කියන්න තියෙන්නේ එච්චරම තමයි. සජිත් එක්ක අපට මොකක්ද තියෙන පෞද්ගලික ගැටුම? මුකුත් නැහැ. එයාගේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්නද? එයාගේ මාධ්‍ය තන්තුරු ගන්නද? එහෙම පැතුම් අපට නැහැ හොඳේ. මේක රටට අලුත් දැක්මක් අවශ්‍ය වෙලාවක්. මේ දැක්ම නැත්නම් අපට සජිත් විපක්ෂ නායක වුණා කියලා ඒක රකින්න ඕන කමක් නැහැ. එහෙම ගිවිසුම් නැහැ අපිට. අපේ අවසන් ගිවිසුම ජනතාව සමගයි. ගෝඨාභයට බය නැතුව ඔයයි අයයි ෆේල් මේ රටේ ඉතිරි ටිකත් ෆේල් කරන්නේ නැතුව යන්න කියන්න අපි බය වුණෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. මාධ්‍යවේදියා උපදින්නෙම එක් අතක මරණය සහ අනිත් අතේ පෑන අරන්. ඇත්තටම දැන් රට ලේවිලක් කරන්නේ නැතුව ඔය දෙන්න යන්න. දැන් ප්‍රශ්නය ඔය දෙන්න යන්නේ නැති එක. ඔයාලා ගිහම රට අරාජික වෙනවා කියලා ඔයාලත් එක්ක ඉන්න කණ්ඩායමක් නිතරම කියනවනේ. අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. මීට වඩා නම් ආයේ අරාජික වෙන්න තැනක් නැහැ. කොහේ අරාජික වෙන්නද? මේ ඩොලර් මිලියන 50ක් තියාගෙන තවත් මොන අරාජිකකම්ද? මේ රට බාරගන්න අලුත් බුද්ධි මණ්ඩලයක් හදාගන්න පුළුවන් වේවි. ඔය දෙන්න ඉන්නකන් චීනයයි ඉන්දියාවයි හැරෙන්න වෙන කවුරුත් අපට මේ යන විදිහට නම් උදව් කරන එකක් නැහැ. වෙන රටවල් අපට 7-5ක්වත් දෙන්නේ හෙකුත් නැහැ. ඒ තරමටම ඔය දෙන්නව ජාත්‍යන්තරයේ නෝට් වෙලා ඉවරයි. මෛත්‍රීපාලලා, දායසිරලා, විමල්ලා, ගම්මන්පිල්ලට අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. ජාතිය, ආගම, දේශානුරාගේ දැන් විකුණන්න බෑ. ජාතිවාදයේ දැන් විකුණන්න බෑ. ඒවා ඔබ සියලු දෙනාගේ මජර දේශපාලන කතා කියලා අලුත් පරපුර දන්නවා. වඳ කොත්තුවක් අරන් එළියට આવොත් කොත්තුවේ තරම දැන් බලාගන්න පුළුවන්. තව එකක් මතක තියාගන්න. මේ නාලිකා දුහන්නේ වෙළඳ දැන්වීම් වලින්. වැඩ කරන අයට පඩි ගෙවන්නේ වෙළඳ දැන්වීම් වලින්. එහෙම නැති නාලිකක් තියෙන්න පුළුවන්. ඒක අපට අදාළ නැහැ. කවුරු හරි අපිව බය කරන්න හදනවා නම් දැන්වීම් කපනවා අපට ගැහුවොත්. එහෙම නැත්නම් අපි ආවම දැන්වීම් දෙන්නේ නැහැ කියලා එකක් කියන්නම්. අප කාටවත් ගහන්නේ නම් නැහැ. පාර කියනවා විතරයි. මතක තියාගන්න. ජනතාව සමග හිටගන්න අපිත් එක්ක ජනතාව ඉන්නවා. කවුරු හරි අපට දැන්වීම් කපා හැරියොත් අනාගතේ ආණ්ඩුව ආවම දැන්වීම් දෙන්නේ නැහැ කිව්වොත් අපි සූදානම් ඒ කියන අයත් එක්ක හැප්පිලා බලන්න. මතක තියාගන්න. එහෙම වුණොත් රුපියලෙන් නම් වැඩක් නැහැ. මොකද ඒක හොඳටම බාල්දු කරලානේ. නමුත් රුපියල් 5, 10, 15 හරි ජනතාව අපිත් එක්ක දීලා අපිත් එක්ක හිටගනේවි. අප නිරන්තරයෙන්ම ජනතාව එක්ක ඉන්න බව විතරක් නැවත වතාවක් මතක් කරනවා. ඒ වගේමයි මතක තියාගන්න, කවුරු බලයට ආවත්, හොරකම් කරන්න හැදුවොත්, දූෂණය කරන්න හැදුවොත්, වංචාවට අත තියන්න හැදුවොත්, අපි ලෑස්ති ජනතාව ඉදිරියේ හොරුන්ව නිර්වත් කරන්න. ඒකට බය නැහැ. මේ රටේ තරුණ කොල්ල කෙල්ලෝ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ප්ලේන්ටියයි වඩේ එකයි කාලා උපාධි පශ්චාත් උපාධි ගන්නකොට උන්ට යන්න රටක් නැහැ. උන්ට කරන්න රැකියාවක් නැහැ. උන් සටන් කරන්නේ සැබෑවටම රටට ඇති ආදරේට. කන්න නැති රටේ කඳුළු ගෑස් ගෙනල්ලා, උණ්ඩ ගෙනල්ලා, හදිස්සි නීති දාලා පාලනය කරන්න පුළුවන් නම් අප එකක් කියන්නම්. එහෙනම් තාම හිට්ලර් ජීවත් වෙනවා ජර්මනියේ. ඔව්, හිට්ලර්ට උන් හිටි තැන් අහිමි වුණා. හිට්ලර්ට මොකද වුණේ කියලා හිට්ලර්වත් දන්නේ නැහැ. ජර්මනියේ ජනතාව අදත් හිට්ලර්ගේ නම ඇහුනම නමට කෙල ගහනවා. මතක තියාගන්න. කර්මෙට මේ රටේ එක්කෙනෙක් දෙන්නෙක් සමහර ආගමික නායකයෝ හිට්ලර්ව ඉල්ලුවා. ඒ හිට්ලර්ව දැකලත් ඇති නිසා මතක තියාගන්න, හිට්ලර්ලට මේ තරුණ ජවයේ එක්ක හැප්පෙන්න බෑ කියලා.